හැන්සල් සහ ග්‍රේටල් එකමත් එක කලෙක දුප්පත් දෙව කපන්නෙකු ජීවත් වූ අතර ඔහුට දරුවන් දෙදෙනෙක් සිටියහ. හැන්සල් නම් පිරිමි ළමෙක් සහ ග්‍රේටල් නම් කුඩා දැරියක්. කනගාටුවට කරුණ නම් ඔවුන් ගැන කිසිසේත් සැලකිල්ලක් නොදක්වන සුළු මවක් වුණට සිටියා. පවුල ඇත්තටම කුඩා දුප්පත්. එක් දිනක් සුළු මව පියාට මෙසේ කීවා. මේසේ කෑම නැහැ. ඔයාට ඕනේ මම මැරෙන්නද? ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා අපි වනාන්තරයේ තැබිය යුතුයි. දුප්පත් දෙව කපන්නට කිසිවක් පැවසිය නොහැකි විය. එහෙත් හැන්සල්ට සියල්ල ඇසුණු අතර ඉක්මනින්ම මිදුලෙන් පටුකුරු සුදුකල් කැට කිහිපයක් ඇහිඳ ගත්තා. ඊළඟ දවසේ උදේ දෙව කපන්නා සහ ඔහුගේ බිරිඳ හැන්සල් සහ ග්‍රේටල් සමග කැලෑවට යන්නට පිටත් වුණා. සිත් ඇවුලෙන් පත් වූ පියා බලාපොරොත්තු වූයේ තම දරුවන් රුදුරු කැලෑවෙන් බේරණු ඇති බවයි. කුඩා ග්‍රේටල්ගේ අත අල්ලාගෙන ඔහු තම බිරිඳ අසලින්ම ඇවිද ගියා. එහෙත් දක්ෂ හැන්සල් මදක් පිටුපසින් ඇවිද වටකුරු සුදුකල් කැට සියල්ලම මුල යන මාර්ගයේම අතහැරිමින් ගියා. දෙමෝපියන් ඔවුන් අතහැර දමා ගිය විට හැන්සල් සහ ග්‍රේටල් ගල් කැට පසුපසින්ම තමන්ගේ ගෙදරට පැමිණියා. තම දරුවන් නිවසට ආරක්ෂිතව පැමිණිය බව සොයාගත් දෙව කපන්නට සහනයක් ලැබුණා. දැන් සියල්ල හොඳින් වේ යයි සිතමින් ඔහු ඔවුනොන්ව හදවතින්ම වැළඳගත්තා. නමුත් එසේ නොවිය. කුරිරු සුළු මව රාත්‍රී ආහාරේ පුරාවටම ළමයින් යවන බවට දෙව කපන්නව පුරුදු කරව ගත්තා. මේ වතාවේ ගල් කැට සඳහා මිදුලට යෑමට හැන්සල්ට නොහැකි වූ නිසා ඔහු ඒ වෙනුවෙන් පාන් කැබැල්ලක් සාක්වි සංගව ගත්තා. ඊළඟ දවසේ හැන්සල් කුඩා පාන් කැබලි මුළු මාර්ගයේම අතහැරියා. ඒත් ඔහු දැනන් සිටියේ නැහැ ඔහු අතහැර දැමූ විගසම සීලු පාන් කැබලි කුරුල්ලන් විසින් අනුභව කළ බව. එදින සවස් වරුවේ ළමයින් ගෙදර යන මග සොයා ගැනීමට උත්සාහ කළ විට ඔවුන්ට මග පෙන්වීම සඳහා කැඩුණු කැබිලි නොතිබුණි. බලාපොරොත්තු සුන් වී බියටපත් හැන්සල් සහ ග්‍රේටල් ගැඹුරු කැලෑවක් තුල අඳුරු රාත්‍රියක් ගත කළහ. අද්භූත රාත්‍රී ශබ්ද කුඩා ග්‍රේටල්ව බියටපත් කළ අතර ඇය තම සහෝදරයාව තදින් වැළඳ ගත්තා. කනගාටු නොවන්න මිහිරි ග්‍රේටල්, අපි අනිවාර්යෙන්ම උදේට අපේ මාර්ගය හොයාගනිමු. පසුදා උදෑසන හැන්සල් සහ ග්‍රේටල් අවදි වූ විට ඔවුන්ගේ ඇස් ඉදිරිපිට අමුතු කුඩා නිවසක් පෙනෙන්නට තිබුණා. එය යෝධ කේක් එකක් මෙන් පෙනුණා. ඔව්, ඇත්තටම එය යෝධ චොක්ලට් කේක් එකක් විය. පිත්තිසෝ කිරි වලින් පුරවා තිබූ අතර ලොලිපොප් චිමිනි මෙන් නැගී සිටියා. ජනෙල් කවුළු අයිසින් වලින් සාදා ඇති අතර ඩෝනට් මල් සෑම තැනම වැඩි තිබුණා. ලීකුරයි සහ ලෙමන් බින්දු, චොක්ලට් කැබලි සහ මේපල් සිරප් තිබුණා. ළමයින් කැබලි කඩා කුසගින්නෙන් ආහාර ගැනීමට පටන් ගත්තා. මහලු කාන්තාවක් දොර ළඟට පැමිණ දරුවන් පුදුමයට පත් කරමින් මෙසේ පැවසුවා. අනේ කදිම කුඩා ළමයිනි, එන්න එන්න ඇතුළට. ඇතුළත ඔබට රසවත් පෑන්කේක් හා ඉඟුරු පාන් තියෙනවා. වැඩි වෙලා නොගොස් හැන්සල් සහ ග්‍රේටල් මහලු කාන්තාවගේ මේසේ මත වාඩි වී ඔවුන්ගේ ජීවිතේ හොඳම ආහාරය අනුභව කළා. මෙම නිවස සොයා ගැනීම ගැන ඔවුන් පිහිවින්ම සතුටු අතර මහලු කාන්තාව ඉතා කාරුණික යැයි සිතුණා.
නමුත් මහලු කාන්තාව ඇත්තෙන්ම දරුණු දුෂ්ට මායාකාරියක්. ඇය කුඩා දරුවන්ව ඇගේ මැජික් නිවසෙන් වසඟ කරගත්තා. ඉන්පසු එයා ඔවුන්ව තර කරලා ආහාරයට ගත්තා. ළමයින් නිදා සිටියේදී එයා සිනාසුණා. මේ පිරිමි ළමයා දැන් මහත් වෙලා තියෙන නිසා ඔහු රසවත් ආහාරයක් වෙයි මට. මායාකාරී හැන්සල්ව කූඩුවකට දමා දින ගණනාවක් පුරාවට නොඑක් ආහාර පාන ඔහුට කන්නට දුන්නා. කුඩා ග්‍රේටල්ට කිසිම විවේකයක් ගැනීමට නොදී බිම පිරිමදින්න ආදී gedara වැඩවලට යොදාගත්තා. ඔන්න එක දවසක් මායාකාරී හැන්සල්ව ආහාරයට ගන්නට තීරණය කළා. කම්මැලි කෙල්ල, මට කැරට්ටා ටර්නිප් ගේන්න. එයා ග්‍රේටල්ට කෑ ගැසුවේ ලොකු කල්දේරමක් හැඳිගාමින්. පුළුස්සන ලද හේසල් ටර්නිප් පොද්ද සමග තවත් රසවත් වී. අසරණ ග්‍රේටල්ට ඕන වුණේ එයාගේ සොහොයුරාව මරණින් බේරාගෙන මෙතනින් රැගෙන යන්න. ඒ වෙලාවෙම ග්‍රේටල් දුටුවේ ගිනි උදුනේ උණුසුම බැලීමට උදුන වෙතට නැමී සිටින මායාකාරීවයි. එයා ඉක්මනින්ම මායාකාරී වෙත දිව ගොස් එයාව ගිනි උදුනට තල්ලු කරලා දැම්මා. මහල් කෑ ගසමින් පිලිසි ගිනි අඟුරු බවට පත් වුණා. කුඩා ග්‍රේටල් එයාගේ සොහොයුරාව කූඩුවේ මුදවාගෙන ගියේ ඇය මීට පෙරදී නිවසේ සංගවා තිබූ වස්තුව පිරි කාමරයක් වෙතටයි. එයා කිව්වා අපි මේ සේරම ගෙදරට අරගෙන යමු. එතකොට අපිට අපේ ගෙදර තාත්තත් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. හැන්සල් මායාකාරීගේ මායා අශ්ව කරත්තය සොයාගත්තා. එම අශ්වයන් හේෂාරාවේ කළ සැනින් සියලුම වස්තුව කරත්තයට ගොඩ ගැස්සුණා. තවත් හේෂාරාවයක් සමග කරත්තය ඉහළට නැගුණු සැනින් මායාකාරීගේ නිවස කැපිලි බවට පත්ති විනාශ වී ලගියා. දැව කපන්නා ඔහුගේ කුරිරු බිරිඳව පළවා හැර තිබුණේ නැවත නොයනේ ලෙස කියමිනුයි. ඔහු අසතුටින් නිවස ඉදිරියේ වාඩි වී සිටියා. ඔහු ඉහළ බැලූ සැනින් දුටුවේ තම දරුවන් තමන් වෙත දුවන්නේ ආකාරයයි. පවුල නැවත එකට එකතු වී ඔවුන් මායාශ්‍ර කරත්තේ හා ලෝකෙම තිබෙන සියලුම වස්තුව සමගින්